සුබ සන්ධ්‍යාවක්. අද දවසේ උන්වහන්සේට හාස්කම් මෙහෙ තුල අපි උන්වහන්සේට নমස්කාර කරන්ට අපේ සිත් පිළියල කරගනිමු. අද දවසේ ඒ රටේ වාතාවරණය තුල අපි කුමන දෙයක් දැක්කත්, ඒ ලෝකේ කුමන දෙයක් සිදු වෙනවා දැක්කත් උන්වහන්සේගේ නාමය තුල අපට සියලු දේට බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ ඉන්නේ බියෙන්ද? ඔබේ රෝගය ගැන බියෙන් සිටිනවද? නමුත් උන්වහන්සේ කියනවා කිසි දෙයක් ගැන කනගාටු වෙන්න එපා කියලා. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අපට කරලා තිබෙන යෝජනා උන්වහන්සේ දන්නවා. ඒවා මතු කාලේ බලාපොරොත්තුවක් දීමට මිස ඒවා විපත්තිය නොවේ, සමාදාන යෝජනා බව. අපි මෙහි මොහොතේ උන්වහන්සේට নমස්කාර කරමු. Hallelujah Swamini O prashansa veva Swamini Obata prashansa veva Swamini Esi mavak nathi Swamini premayakin apata prema kala nisa prashansa veva Swamini Si mavak nathi
ස්පර්ශ කරන්න ස්වාමිනී ස්වාමිනේ සියලු පයින් හා වේවුලමින් අපේ ජීවිත තිබෙන විච අපට බලාපොරොත්තු අතිලා අප සනසුවේ ඔබයි මගේ පියාණන් මාස එනෝ මනසන ප්‍රේමකින් ස්වාමිනී ඔබ වාසය අපට ප්‍රේම කරා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ඔබ වාසය මගේ ආලෝකයත් කැළවීම ස්වාමිනී මං කිසි විපත්තියකට බය වෙන්නේ යන්නේ නැහැ ස්වාමින් වාස ඔබ ඉන්න සානේ වුණාසිර නමස්කාර කරන්ට ඔබ සැම ඒ බයක් පහ වෙන්නේ නැනෝ මේ සවස මේ රාජ්‍ය මේ ජීවිත තුල ඒ පුදුම දෙයක් සිදු වෙන්නේ යනවා ඔබ ජීවිත තුල වාස ස්පර්ශ කරන මගේ සෙනෙවන්තය ඔබ කිසි කුණාටුවකට බය වෙන්නේ යන්නේ නැහැ ඔබ ජීවිත ඇද හිල්ල ඇති කරගෙන වාසිර නමස්කාර කරන්ට හාලෙලූයා කුමන විපත්තියකටවත් ඒ දුර්භීක්ෂයකට දුන්වාසගේ ප්‍රේමෙන් අපෝවෙන් කරන්ට බෑ හාලෙලූයා යෝ ස්වාමිනී ප්‍රශංසා වේව ස්වාමිනී හාලෙලූයා යෝ හාලෙලූයා ස්වාමිනී මේ සවස අපි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්ට ප්‍රථම අපි සිත සූදානම් කරගනිමින් අපි ස්වාමීන් වහන්සේගේ වචනයට සූදානම් වෙමු අපි යාඥා කර සිටිමු දෙවි පියාණනි මේ සවස අපි ඔබ වහන්සේගේ පාදාභිමුඛයට පැමිණෙනවා තවත් එක් බදාදා සවසක ස්වාමිනී අන්තර්ජාලය ඔස්සේ ස්වාමිනී මේ වචනය සමන් දෙන්නා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේගේ දයාවට බාර කරනවා මේ ආසන්නව සමගින් නරඹන සමිරිකම් ජීවිතවල ඔබ වහන්සේ අදවසේ මහදේ කළ මැනව ස්වාමිනී ඔබේ ජීවිතවල වේදනාවෙන් සිටින බැවින් මේ වේදනාවන් වල ස්වාමිනී ප්‍රීතිය ඔබ වහන්සේ බව අත්දකින්නට සැලැස්සුව මැනව දන ඔබ වහන්සේගේ වචනයත් ඔබගේ දාසයත් බාර කරනවා ස්වාමිනී ආශිර්වාද කරන්න කියලාද සිටිනවා යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන් ආමෙන් අපි 2020 අවසානට පැමිණ තිබෙනවා අද දෙසැම්බර් 30 වෙනි බදාදා දිනයි තව එක් දවසයි තිබෙන්නේ මේ 2020 අවසන් වන්නට එනම් 2020 වසර ඊටම වේදනාත්මක වර්ෂයක් බවට පත්ව තිබෙනවා ඔබ දන්නවා මේ 2020ට බොහෝ අය අවතීර්ණ වුණේ බොහෝ බලාපොරොත්තු ඇතුව තමන්ගේ සිහින සැබෑ කරගන්න පිණිස මේ වසරට ඇතුල් වුණා. නමුත් මුළු ලෝකයක්ම එක්තැන් කරමින් මුළු ලෝකයක්ම සිර කරමින් මේ 2020 ඉතාමත් වේදනාත්මක මරණයකට ආසන්නව තිබෙනවා. තව දවසකින් අපි 2020 වසරට ආයිබෝන් කියමින් 2021 වසර ප්‍රීතියෙන් අත්පත් කරගන්නට ප්‍රීතෙන් 2021 වසරට ඇතුල් වෙන්නට බලා සිටිනවා. නමුත් ඔබ දන්නවා මගේ සහෝදරයා සහෝදරිය මේ 2020 වසර අපගේ ජීවිත බලාපොරොත්තු සුන්නු බලාපොරොත්තු කඩබිඳ දැමු වසරක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන් තරුණ ජීවිත විවුල් කොට තරුණ ජීවිත බලාපොරොත්තු නැති කොට ධනවතුන් බලවතුන් දැන ගැස්සු බලාපොරොත්තු කඩා දැමු ලෝකයක් රෝගයක් නිසා අසරණ කෙරු වර්ෂයක් බවට පත්ව තිබෙනවා මේ වේදනාත්මක 2020 වේදනාත්මක අවසානයකට 2020 පැමිණ තිබෙනවා මේ වගේ වේදනාත්මක අවසානයක් වේදනාත්මක මරණයක් ගැන අපි සුද්ධ වචනෙන් බලන්ට යනවා එක් පුද්ගලයෙක් වේදනාත්මක මරණයක් වින්දා අපි බැලුවොත් එම ශුද්ධලෝක 23 පරිච්ඡේදයේ 46 පදේ මේ ආකාර සඳහන් වෙනවා. යේසුස් වහන්සේ මහත් ශබ්දයකින් මරගසා පියාණෙනි ඔබගේ අතට මාගේ ආත්මය බාර දෙමි කීසේක. යේසුස් වහන්සේ ඊතා වේදනාත්මක අවසානයකට පැමිණෙනවා. දුක්ඛිත අවසානයකට යේසුස් වහන්සේ පැමිණෙනවා. යේසුස් කුරුසියේදී ඊතාම
දුක්ඛිත මරණයක් අප දැස් විස්ස වගේ තමයි ඉතා දුක්ඛිත මරණයකට යේසුස් වහන්සේ අවසානයේදී ලං වෙලා මේ අවසාන මොහොතේ යේසුස් වහන්සේගේ කෙනෝ පියාණනි ඔබගේ දෑතට මගේ ආත්මේ බාර දෙනවා කටුක වූ මරණයක් බලාපොරොත්තු රහිත මරණයක් එක මිනිසියට නම් අදාහගත නොහැකි මරණයක් කිසි මිනිසෙක් බලාපොරොත්තු නොවන වේදනාවෙන් පිරුණා වූ මරණයක් ඇයි යේසුස් වහන්සේ මේ මරණය භුක්ති විඳින්නේ යේසුස් වහන්සේ මරණය විඳින්න තරම් උන්වහන්සේ කළ වරද කුමක්ද උන්වහන්සේගේ අපරාධය කුමක්ද ඔබ දන්නවා එදා සිටියව රජවරුන්ට බැරෝ ගියා මේ යේසුස් වහන්සේ මරණයට පත්වන හේතුව කුමක්ද කියලා සොයන ඌ වරදට පත් කරන උත්සාහ කළා නමුත් එදා සිටියේ නායකයන් යේසුස් වහන්සේගේ වරද සුවහගන්ට නොහැකි වුණා ධර්මස්ථේක් නිරපරාදේ කුරුසයේදී ජීවිතය පූජා කළා ඇයි උන්වහන්සේ එසේ පූජා කළේ ජීවිතය මේ අහඹ සිදුවීමක්ද නෑ මගේ පියාදර සහෝදරයා සහෝදරිය මේ අහඹ සිදුවීමක් නෙවෙයි මේ ලෝකේ පටන් ගන්නට ප්‍රථම දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි දකිනවා යේසුස් වහන්සේගේ ඉපදීමට වසර 500කට පෙර යසයා අනාගත වක්තෘතුමා මේ ගැන සඳහන් කොට තිබෙනවා බිබලොත් එම යසයා 53 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ මේ ආකාරයෙන් සඳහන්ව තිබෙනවා එහෙත් උන්වහන්සේ පොඩි කරන්න ස්වාමින් වහන්සේ කැමැතිව දුකටපත් කළසේක මෙන්න මෙසේ කියනවා යේසුස් වහන්සේව පොඩි කරන්නට දෙවියන් වහන්සේ කැමැතිසේක නම් පූර්වේ පටන් දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබුණා තමන්ගේ සුවකී ඒක ජාතක පුත්‍රයානෝ මෙලවට පැමිණ මේ රුදුරු වේදනාත්මක මරණය විඳිනවට ඇයි එසේ උන්වහන්සේ වේදනාත්මක මරණයක් වින්දේ මොන හේතුවක් නිසාද යන්න යසායා පැහැදිලිව සඳහන් කරනවා අපි බැලුවොත් එම යසායා 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ පළවෙනි කොටස නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය පොඩි කරුණ ලැබුවේ අපේ අයිතකම් නිසාය යේසුස් වහන්සේ මෙසේ පොඩි කරුණ ලැබුවේ මේ සඳහන්ව තිබෙනවා අපේ අයිතුකම් සහ අපේ අපරාධ නිසා මා දාබර සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේදා දුක් විඳ ඒ රුදුරු අවාසනාවන්ත වේදනාත්මක මරණයකට භාජනය වුණේ උන්වහන්සේගේ ඇති පාපයක් නිසා නොවේ මිනිසයාගේ අධර්මිෂ්ඨකම ආ අයිතුකම අපරාධය නිසායි එනිසා මිනිසයා දුකට වේදනාවට පත්ව තිබෙනවා අපි බැලුවොත් එම එසය 53 4 පදේ මේ ආකාරයෙන් සඳහන්ව තිබෙනවා සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය දරාගත්තේ අපේ ශෝකය කුමක් නිසා මිනිසයා ශෝකයට පත්ව තිබෙනවද දුකට පත්ව තිබෙනවද මිනිසයාගේ අපරාධය නිසා මිනිසයාගේ අයිතුකම නිසා තමයි මිනිසයා දුකටත් මිනිසයා වේදනාවටත් ශෝකයටත් පත්ව තිබෙන්නේ එනිසා යේසුස් වහන්සේ උන්වහන්සේ ඒ දුකට පත්ව තිබෙන ශෝකයට පත්ව සිටිනව මිනිසයන්ගේ ඒ ශෝකයේ දුක උසුලා ගත්තේ. ඉතින් මිනිසගේ අපරාධය නිසා, මිනිසගේ අයිතුකම නිසා මිනිසයා දුකටත් ශෝකයටත් පත්ව තිබෙන අතර මිනිසයා රෝගී වෙලා තිබෙනවා. අපි බැලුවොත් එම 5 වෙනි පදේ 2 වෙනි කොටසේ කුමක්ද කියන්නේ කියලා අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුනේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. මන්න මෙන්න මේ ආකාරයෙන්. මනුෂ්‍යගේ අපරාධය, මනුෂ්‍යගේ අයිතුකම, මනුෂ්‍යර ශෝකය, මනුෂ්‍ය දුක ගැන අපමණක් නොවේ, අසමාදානයේද, රෝගයේද ගෙනවිත් තිබෙනවා. අපි දන්නවාද මුළු මාත් ලෝකයක් රෝගී භාවයට පත් වෙලා තිබෙනවා. මොකමද රෝගී භාවය? ශාරීරික මනුෂ්‍ය රෝගී භාවයට පත් වෙලා තිබෙනවා. මානසික මනුෂ්‍ය රෝගී භාවයට පත් වෙලා තිබෙනවා ආත්මිකව මනුෂ්‍ය රෝගී භාවයට පත් වෙලා තිබෙනවා ඒ වගේම ආර්ථිකව මනුෂ්‍ය රෝගී භාවයට පත් වෙලා තිබෙනවා මනුෂ්‍යයන් පමණක් නෙවෙයි මේ මුළු ලෝකෙම එකම රෝගයක් බවට පත් වෙලා අසහා සිටින මේ මොහොතේ මෙර සවන් දෙන වචන සහභාගී වෙන ඔබත් මම විශ්වාස කරනවා විවිධ අමාරුකම් වල ඇති
शारीरिकव आत्मिकव मानसिकव आर्थिकव विविध गटलु मैद्यन मैति नमद बाइबल यसाया कियनो उन्वहन्से पारवलिन अपट सुवेल बीतिवेनो अपट समाधानय तिबेनो इन मे 2020 अपि वेदनावेन अवसान कलियुतुद नमगे सहोदरया सहोदरिय 2020 अपट बलापोरत्तुवक् तिबेनो अभी बेलोत्तेम ए बलापोरत्तुवे आरंचिय ए प्रीति आरंचिय कुमाद्दे केला लूक देवनी परिच्छेदे दावनी पदे पहदिलिव ए प्रीति आरंचिय गेन संधान वेनो देवदूतया ओंट कथाकोट बायनोवेल्ला बलव मुलुसेनगट महत् प्रीति उपदवन यहापत् आरंचि नुबलाट गेनेमी बायनोवन्न महत् प्रीतिय उपदवन आरंचियक् तिबेनो अभी दवास की पेकेट प्रथम प्रीति तनत्तागे इपदीम सेमरुआ येसुस क्रिस्तुस वहन्से इपदीम अभी सेमरुआ इता महत् उत्सवाकार लोकयक् सेमरुआ ए प्रीति उन्वहन्से गिनावे ओबटाय मटाय ए बेतलेमे गवहलने इपदुनाव क्रिस्तुस वहन्से एकलोसेन पदेमे आकारन संदान वेनो अग्निसाद साम्यो क्रिस्तुस नाम गैलोम कारेक नुबलाट दाविद के नुवर अद उपान सेक क्रिस्तुस नाम गैलोम कारेक दाविद के नुवर इपदुना इपदुने अपट प्रीति उपदवन आरांचि गेनेन माप्यादर सहोदरया सहोदरिय मिट वसर 2020 कट प्रथम येसुस क्रिस्तुस वहन्से गवलनक बेतलेमे इपदुनु लबुआ नमुत उन्वहन्से इपद अदर वसर दहस गानक अवसन्विन अवसन्नो तिबेनो अपि एक स्यमरुआ नमुत उन्वहन्से नवत नवत अपे जीवितवल उपदिनवाद उन्वहन्से इपदुने बेतलेमे गवहलनक ए गवहलक कियन्ने अपरिसिंदु दुर्गंधे अमन स्थानयक अपेगे जीवितत्ते आकारय मगे प्यादर सहोदरिय सहोदरय अपेगे हदवत किलिटुकमिन पिरुनु दुर्गंधेन पिरुनु अपे हदवत एनिसाई अपतुल कुहककम अपतुल वैरय अपे अपराध वेडी वेला तिबेन्ने ए अपराध निसाई मनुष्य मात दुखट वेदनावट पत्व तिबेन्ने ए दुख वेदनाव निसा तमाई मनुष्य रोगी बावट पत्व तिबेन्ने एकै यसाया कियन्ने मेसियालट विसुंदुम नाम मेसियालट प्रीतिय नाम येसुस वहन्सेगे उप्पत्तियै मा पियादर सहोदरया सहोदरिय वसर 2020 कट प्रथम ए बेतलेमे इपदुनु येसुस वहन्से ओबगे हदवत्वल उपदीन्द सलास्वन्ट ओब सूदानम्द मे 2020 अवसान्वन्नट प्रथम ओबगे हदवत्वल मे येसुस वहन्से उपदीन सलस्वत ओबटात महत् प्रीति उपदवन आरंचियक बवट पत्वेंट एनो ए प्रीति भुक्ति विदेंट एनो ए समाधान भुक्ति विदेंट एनो मट कियन्न बै 2021 मोन वगे वर्षयक्द कियला 2021 मोन आकार वर्षयक वत क्रिस्तुस वहन्से ओबगे हदवत् तुल इपद तिबेनवा नम ओबट प्रीतिय सतुट समाधानय येसुस वहन्से देन्न बलागन सिटिनो ओब सूदानन्द मैं येसु स्वान से समग येसु स्वान से ओबे हदवतट वेडम कोट ओबे हदवते इपदेन सलास्वमिन ओबो नव उत्पादनयक् लबन्न कियमिन 2020 कट अतुल वेन्न ओबटे प्रीतिय नितथिम लबा गन्न पुलुवन ओब केमतिनम मैं येसु स्वान से ओबे हदवतट वडिन्न कियला हदवते उपदिन सलास्वन्ट अपि याच्ञा करन्ट एनो ओब देस वसा गन्न भगिस पात करगन येसुस वहन्से रिकन येसुने मावेतट वडिन मावन पवित्र करन मावन अवमेविला करन दसिसट अतुलनेट स्वामिनी मट उपकार करन्ने केला अपि याज्ञा कर सिटमु दावंतो देवी प्याननी मेन नरंबमिन एउं कन देन्नाव ओबगे सेनग ओबट बार करनो प्यान 2020 वसर उंट इता वेदनात्मक वर्षयकुना बलापरत सुनु रेकिया आयमेव व्यापार खडा वेटुनु
ස්වාමීන් දරුවන්ගේ අධ්‍යාපනයන් ස්වාමීන් වහන්සේ විසුනකොළු වසරක් වුණා දෙමව්පියන්ගේ බලාපොරොත්තු සුන විසුණු වුණා ස්වාමිනේ ඔවුන් වේදනාත්මකව ස්වාමීන් වහන්සේ මේ වසර අවසන් කරන්නට යනවා නමුත් ඔබ වහන්සේගේ වචනය කියනවා ඔබගේ පුත්‍රයා ප්‍රීතිය උපදවන ආරංචි ගෙනෙන බව ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයට අනුකූල වුණා ස්වාමිනේ මේ සෙනගගේ හදවත් තොලට වැඩියම ඇනව යමෙක් වේදනාවෙන් බලාපොරොත්තුවක් නැතුව මේ වසර ස්වාමිනේ අවසන් කරන්නට සූදානම් වෙනවද යේසුනි ඔවුන්ගේ හදවත් වල ස්වාමිනේ ඔබ වහන්සේ උපත ලබා ඔවුන්ගේ ජීවිත ස්වාමිනේ ප්‍රීතිය උපදවන ස්වාමින් වහන්සේ ආරංචි ගෙනෙනව ජීවිත බවට පැමිණෙව මැනව බලාපොරොත්තු නැත්නම් මේ නව ස්වාමිනී බලාපොරොත්තු නැත්නම් මේ ස්වාමිනී 2021 වසරට පා තබන්නට ස්වාමිනී ජීවිතේ ජයගෙන ස්වාමින් වහන්සේ පවතින වාතාවරණය මතනව ඔබ වහන්සේ තුල ස්වාමිනී ඒ වාතාවරණය වෙනස් කරමින් අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න නව භාවයකට ඇතුල් වෙන්න ඔවුන්ගේ තිබෙනව ස්වාමිනී සියලුම රෝගයන් මානසිකව ශාරීරිකව ආත්මිකව ආර්ථිකව සෑම රෝගයන් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කඩා බිඳ දමමින් ඔවුන්ගේ ජීවිතයට මහත් සුවයක් ඒ පෞල් ජීවිතවලට රැකියාවලට ව්‍යාපාරවලට අධ්‍යාපනවලට මහත් සුවයක් ලබන්නව වර්ෂයක් බවට ඉදිරි වර්ෂයේ පැමිණව මැනව දැන් ඔබ වහන්සේගේ වචනට අනුකම් දුන්නව සෙනග ඔබට බාර කරනවා මේ සෙනගට ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ උපත්ය ස්වාමිනී ඔහුගේ හදවත්වල සිදුවෙන කල සැබෙන ඔබ වහන්සේ පොරොන්දු ස්වාමිනී ඒ ප්‍රීතිය ඒ සමාදානය මේ හදවත්වල වකුරුවන්නේ කියලා ඉල්ලමින් සියල්ල බාර කරමින් කැපකොට යටහත් කරනවා යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන් ආමෙන්